අද ඇවිල ඉන්නේ සේනත රූත් එක්ක ගොඩක් පුර පුරුදු තැනකට. පේනවා නේද මගේ මේ පිටිපස්ස දැක ගමන් පේනවා කොහෙද මම මේ ඇවිල ඉන්නේ කියලා. මම මේ ඇවිල ඉන්නේ හැමෝම ආදරය කරන හැමෝම රසට උයන් ඉගෙන ගන්න තැනකට. ඒ තමයි අනෝමාස් කිචන්. ඉතින් අද මාත් එක්ක එකතු වෙනවා මම විතරක් නෙමෙයි මෙතන ඉන්නේ මේ කිචන් එකේ අයිතිකාරියත් ඉන්නපැයි. ඒ තමයි ප්‍රවීණ සූපවේදිනිය අනෝමා විජේතුංග මහත්මිය. ආයිබෝවන්. කොහොමද අද හරිම ලස්සනයි රතු පාටට ඇඳගෙන ඉන්න මාත් රතු පාටට ඇඳගෙන ආවා. මොකද ඉතින් චීන උත්සවයනේ. හරියටම හරි. මේ චීන උත්සවය ගැන අපි ටිකක් කතා කරලාම අද අපේ වැඩේ පටන් ගමු නේද? හරි. මොකක්ද මේ උත්සවය? මැද සරක් ඉර්ත උත්සවය. Mid-Autumn Festival කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ. ඔව්. මේ උත්සවය හරිම විශේෂයි. මේ විශේෂත්වය තමයි moon cake කියන එක නේද? මොකද මේ විශේෂත්වය මේ ෆෙස්ටිවල් එක ගැන අපි ටිකක් කතා කරමු ඉස්සර. ඉතින් මේකට විශේෂයෙන් moon cake festival කියලා කියනවා. මොකද විශේෂයෙන් ඒකලං කන්නේ moon cake. ඉතින් මගේ ළඟ තියෙන අද moon cake කියලා. හැබැයි අපි moon cake හදන්න නෑ යන්නේ නැහැ. මොකද මේ moon cake එක හදන්න special mold එකක් ඕනේ. ඉතින් අපිට ලංකාවේ ඒක ගන්න නෑනේ. ඉතින් ඒ වුණාට අපි බලන් ඉන්න ආස ඇති මොකද මේ ගැන විස්තර කියලා. ඉතින් ඒකලංගේ අලුත් අවුරුද්දට පස්සේ තියෙන දෙවෙනි විශේෂ උත්සවය තමයි මේ Mid-Autumn Festival කියන්නේ. ඉතින් මේ Mid-Autumn Festival කියනකොට මට ගොඩක් මතක් වෙන දෙයක් තමයි මට තව අත්දැකීමක් තිබුණා මගේ දුවත් එක්ක මම ඒ කාලේ කීනෙක් සිටියා. අනිත් එක තමයි ඒකලංගේ උත්සවවලදී විශේෂයෙන් මේ පවුලට දෙන තැන. චීන කියන්නේ ගොඩාක් විශාල රටක්. ඉතින් මේ මිනිස්සු හරි කාර්යබහුල ගොඩක් ඒකලංගේ රැකියාවල් එක ගොඩක් කාර්යබහුල වෙලා ඉන්නේ. ඉතින් ගොඩක් ලොකු රටක් නිසා ඈත පළාත්වල ඉඳලා තමයි තමන්ගේ ගෙදරින් බැහැර වෙලා ඉන්නේ. ඒකට මේ වගේ උත්සව ගොඩක් ඒකලන්ට බලපානවා මේ පවුලේ ඈත් එක එකට එකතු වෙලා ඉන්නේ. හැම තිස්සේ මේ උත්සවවලදී ගෙදර සියලු දෙනා ආච්චි නැන්දා මාමා මේ සියලු දෙනා එකතු වෙලානේ මේ අවුරුදු උත්සවය සමරන්නේ කෑම හදන්නේ කෑම කන්නේ ඔක්කොම එකට. මම හරිම ආස කරන ගුණංගයක් දෙයක් තමයි ඒක. ඉතින් අපි මං හිතන්නේ දැන් නම් ගෙවල් වල මූන් කේක් හදනවද කියලා මම දන්නේ නැහැ. මම ගිහපු ඒ කාලේ ඔය මූන් ෆෙස්ටිවල් කාලේ තමයි මං ගියේ. එතකොට මේ ගොඩාක් තිබුණා මූන් කේක් ගන්න. ඉතින් අපිත් ගත්තා. ගිහිල්ලා මට මතකයි දුවකෝ අම්මා දැන් අද හඳ බන දවස අපි යමු කියලා අපි එළියට ගිහිල්ලා අපිත් හඳ බැලුවා. හඳ බලලා මූන් කේක් උත් අරගෙන තමයි අපි හොටෙල් එකට ආවේ. ඉතින් මට මේ මූන් කේක් හම්බෙච්ච විදිහත් මං කියන්නම්. අනිවාර්යෙන් මේක මතක් කරන්න ඕනේ. පහුගිය දවසට ලංකාවේ තිබුණා මේ Mid-Autumn Festival එක. චීන ජාතික සංවිධානය කරපු එකක්. ඉතින් අපිටත් ඒකට සහභාගි වෙන්න ලැබුණා. මොකද මගේ දුව ඒ උත්සවයේදී චීන සින්දුවක් කිව්වා. ඉතින් ගොඩක් අය සහභාගි වෙලා හිටියා. එතකොට මේසි හැම එකනාටම මේ වගේ මූන් කේක් එකක් කියලා තිබුණා. ඉතින් ඒක නිසා මටත් වාසනාව තිබුණා මේව ගෙදර අරගෙන එන්න. මම මීට කලිනුත් මේක රස බලලා තියෙන අපි අපලා බලමු කොහොමද කියලා. විශේෂම කියනවා මේ උඩ තියෙන මේ රටාව. ඔව්. හරිම විශේෂයි නේද? ලස්සනයි ඒක. අපි මේකත් බලමුද මම හිතන අපිට තුනක් තිබුණානේ. මේක නම් චීන අකුරු වගේක් තියෙනවා. මේකෙත් ඒ වගේ නේ. මේකෙත් චීන අකුරු වගේක් තියෙනවා. මේ බලන්නකෝ මේක විදිය. මේ අතපැත්ත පස්සෙන්ද මේ ප්‍රෙස් වෙලා තියෙනවානේ මේ මොල් දෙකේ. හරිම ලස්සනයි. මේ බල මේකේ තියෙන රෙඩ් බීන් කියලා. මේක රෙඩ් බීන් පේස්ට් එකක් තියෙන අපි ඒක කපලා බලමුද කොහොමද කියලා. ඔව් කපලා බලමු නේ. ඒ වගේම කියන්න ඕනේ දැන් මේ මූන් කේක් වල මේ බ්‍රවුන් වක්‍රාකාර හැඩේ එයාලා කියන්නේ ඒ කියන්නේ පරිපූර්ණත්වය කියන දේ ඉස්මතු කරනවා. ඒ වගේම පවුලේ සමාජිකයන්ගේ එකමුතු බව කියන මේ හැමදේම සංකේතවත් කරන්න තමයි මේ මූන් කේක් එක එකතු කරගන්නේ කියලා. කපලා බලන්න හරිම ලස්සනයි. මේ බලන්නකෝ. මේක තමයි රෙඩ් බීන් පේස්ට්. දැන් මේ වගේම හදන්න ගොඩක් වෙලාවට අපි හිතනනේ මොනවද කියලා දැන් මේක රෙඩ් බීන් කෝපි ඊට පස්සේ කිරියාල ඊට පස්සේ රට කජු රට ඉඳි තල ඇට ඕවගේ විශේෂ දේවල් දාලා මේ පේස්ට් එක හදන එක එක කෙනා එක එක විදිහට පාවිච්චි කරන ගොඩක් වෙලාවට අර කෝපි මේ වගේ රෙඩ් බීන් පේස්ට් තමයි විශේෂයෙන් මේකට ගන්න.
පැන් විලා තියෙන සමහරක් කියන්නේ ඒක මේක හොඳට සම්බ ගන්න ඕනේ. ඒ අතරතුරේ මම ඔයගලන්ට පෙන්නන්නම් මොකක් හරි බ්ලෙන්ඩර් ජායකකට පෙර වැඩිපුර තියෙන අඹ ටික දාලා ඒක චුට්ටක් ඉදිලා වැඩි වගේ එකයි මේම වෙලා තියෙන්නේ. කිරි ටිකක් දාලා අපි මේක බර්ට mango juice එකක් වගේ ඒ මංජ ජූස් එකට අපි දාන වතුරනේ අපි කිරි වලින් තමයි මේක හදාගන්නේ. මේකට කැමැති අඹ වර්ගයක් එකතු කරගන්න පුළුවන්. ඕ කැමැති අඹ වර්ගයක් කොමාරි ටික රස ඇඹුල් නැති අඹ වර්ගයක් හොඳයි. ඉතින් බලන්න තුනේ යන්දන් දැන් කැන්දිලිගෙන එනවා ඒත් මැද හරිය සුදුවට තියෙනවා සාම කැන්දිලා මැදේ. මේ බලන්නකො හොඳ ක්‍රීම් එකක් වගේ අඹ ටික පොඩි වුණා. මේ අඹ අඹයි කිරි එක සීනි ටිකක් දාලාම තමයි ඒකට සීනි දිය වෙනවනේ. අන්න හොඳ thick puree එකක් වගේ තියෙනවා. ඒකට අපි ඉතුරු කිරි ටිකක් දානවා. දැන් හොඳ සුවඳක් එනවා. හොඳ සුවඳක් එනවා. ඒ වගේම දැන් අපි බලමු අපේ සෞතික මම මූඩ් ලිප ඔෆ් කරලා මූඩියෙන් වහලා තිබ්බා. බලමු දැන් කොහොමද කියලා. මේ බලන්නක දැන් ට්‍රාන්ස්පරන්ට් වෙලා තියෙනවානේ. ඒ කියන්නේ දැන් පැන්දිලා තියෙන අපි ඒක පෙරා ගන්නවා. මේ බලන්නක මේ ලස්සනට මුතු ඇට වගේ තියෙනවානේ. මේක නිවෙන්න අපිට ඕන අයිස් අතර චුට්ටකින් මේක සෝදලා අපිට දාන්න පුළුවන්. හොඳ මේ අයිස් අතර ටිකක් දාලා අපි චුට්ටක් නිවා ගන්නවා. සරණක කැටකට වගේ නේද? මම බලන්න මේකට දැම්මම ලස්සනම අපිට ඇත්තටම ඕන නම් මේකට කසෑට ටිකක් තිබුණා නම් කසෑට දාන්න අහන්න ගියේ කසෑට දාන්න පුළුවන් මේකට කසෑට ගුණත් නේ අපි කෝප්ප කාලක් ගත්තා සව් එලකිලි කෝප්ප තුනක් විතර තමයි ගත්තේ ඉතින් මේක සාමාන්‍ය 6 දෙනෙකුට විතර පාවිච්චි කරන්න පුළුවන් දැන් අපිට පුළුවන් මේ විදිහට අපි අතුරු පසක් විදිහට ගන්නවා නම් මේ වගේ කප් එකකට දාන්න. ඊට පස්සේ අඹ කෑලිත් අපිට දාලා සරස ගන්න පුළුවන්. ඊට පස්සේ බීමක් හැටියට ගන්නවා නම් අපිට මේ විදිහට ලස්සන වේදුරුවක දාලා අපිලි ගන්නවත් පුළුවන්. ඉතින් මේ වගේ ලස්සනට උඩට වගේ අඹ කෑලි දාලා පිළිගන්නවනකොට නැත්තම් කලවම් කරන්න නැතුව ටිකක් වැඩිපුර අඹ දාලා දානකොට හිමින් දානවා නැත්නම් යටට යනවා මේ වගේ ඊට පස්සේ අපිට පුළුවන් කජු ටිකක් දාලා මේක සරස ගන්න තව අපිට ජෙලි එකතු කරගන්න පුළුවන් ඕනම් පුළුවන් අපිට ජෙලි ටිකක් ජෙලි පැකට් එකේ තියෙන ඉන්ස්ට්‍රක්ෂන්ස් වලට වඩා අඩුවෙන් වතුර දාලා ටිකක් හයියට හැදෙනවනේ ඒ වගේ කියුබ්ස් කපලා මේකට දාන්න පුළුවන්. නෝ සාමාන්‍ය චීනේදී ඉතින් අපි කාලා තියෙන මේ වගේ මේක ඇත්තටම හොංකොං ඔරිජින් රෙසිපි එකක්. නමුත් ඔය චීනේ, සිංගප්පූරුව, මැලේසියාව ඔය වගේ ගොඩක් අර ඒ වගේ රටවල් වල හරි ප්‍රසිද්ධයි. අර ෂේව් අයිස් වගේ අයිස් සේව් කරලා තියෙනවා ඒකලන්ගේ වගේ. දැන් ඊට පස්සේ අපි අජු ටික. ඒකලන් නම් ආමන්ඩ්ස් දානවා. ඉතින් අපිට ආමන්ඩ්ස් අත කාටත් නැහැ. අපිට දාන්න පුළුවන් අපේ කජු ටික. දැන් දාලා මේක සර්ව් කරන්න පුළුවන්. බෙසට් එකක් පොඩි ගන්න ඕන. මම හිතන්නේ අපි ටිකක් වැඩිපුර දාගත්තා නම් හොඳයි කියලා මේ අඹ ටික. විශේෂයෙන් අඹ ගන්නකොට හොඳට ඉදුණු රස අඹ ටිකක් ගන්න. එතකොට තමයි මේ අතුරු පස්සේ ගොඩක් රස එන්නේ. දැන් දැක්කම මේක ගොඩක් thick වෙලා තියෙන අපි වෙන මුකුත් ජෙලටින් කිසිම දෙයක් දාලා නැහැ. මේ අඹ වලින්ම තමයි මේක
තික්කුනේ. ඔන්න දැන් අපි බලන්න යන්නේ කොහොමද මේ ගෙසට් එක ඩ්‍රින්ක් එකක් විදිහට පිළිගන්නන්නේ කියලා. ඒ වගේ කරනකොට අපි බීමක් විදිහට ගන්නවද මේ වගේ උස ග්ලාස් එකක් හරි තමන්ට තියෙන මේ වගේ ග්ලාස් එකක් ගන්න පුළුවන්. අරගෙන අපිට ඒකට දාන්න පුළුවන් මේ වගේ විදිහට. දාලා ඒකටත් අපි අර කලින් කරා වගේම මේ වගේ උඩට අඹ දාලා ඊට පස්සේ අපිට දාන්න පුළුවන් කජු ටික උඩට. ඔගලලන්ට තියනවා නම් මේ වගේ අර කොක්ටේල් වලට පාවිච්චි කරන මේ දිග හැන්දක් ඒකත් හොඳයි මේ අඹ ගන්න කවලම් කරන්න මේ වගේ දෙයකට. දැන් මට මේක මෙහෙම දකින්නකොට හිතෙන එක ප්‍රශ්නයක් තියෙනවා. අයිස්ක්‍රීම් එකතු කරගන්න බැරිද අපිට මේ ඩෙසර්ට් එකට ඩ්‍රින්ක් එකට? ඔව් අයිස්ක්‍රීම් එකට දැන් මැංගෝ අයිස්ක්‍රීම් එකක් වගේ නම් පුළුවන් අපිට කිරි. ඒකට ගොඩක් ගැලපෙනවා. ඔව් මැංගෝ අයිස්ක්‍රීම් එකේ කිරි මැංගෝයි ඔක්කොම දාලා අපිට අර හදාගන්න පුළුවන් කිරි එක. එක සැරේ බ්ලෙන්ඩ් කරගන්න. බ්ලෙන්ඩ් කරගන්න. එතකොට වැඩි රහන්නේ මැංගෝ රහත් තව වැඩි වෙනවා. ක්‍රීමි රහක් වෙනවා අයිස්ක්‍රීම් එක. ඊට පස්සේ අඹ දාන්නත් පුළුවන්. එහෙමත් කරන්න පුළුවන්. දැන් ඉතින් මෙච්චර ලස්සනට ෆැමිලි පාටියට තියෙනකොට මේකේ රස බලන්න නැතුව ඉන්න බෑ. මූන් කේක් එකේ රස බලපු ඉන්නා මේකේ රස බලමුද? ඕ මල් ලෑස්ති ගල්ල තියෙනවා. අපි දෙන්නම බලමු. මේ බලන්නකෝ. අපිට සාමාන්‍යයෙන් පුරුදු ඩෙසර්ට් කිව්වම ටිකක් ගන්නටනේ මේකේ හොඳ රෙදිආරෝට තියෙන බලමු අඹත් එක්කම. හරිම රසයි එක. වෙනස්ම රසක් තියෙන්නේ. ඒක සව් එකතු කරා කියලා සමහරක් කෙනෙක් හිතන්න පුළුවන් ගැළපෙයිද කියලා. හැබැයි එහෙම ප්‍රශ්නයක් නෑ. ඇත්තටම හරිම රසයි. අඹත් එක්ක කිරි. මේකට කිරි වෙනුවට පොල් කිරි දාන්න පුළුවන්. පොල් කිරි වලින් හදන්න බැවිගන් කෙනෙක් ඉන්නවනම් පොල් කිරි වලින් හදන්න පුළුවන්. ඉතින් උත්සව අවස්ථාවකට වුණත් ඔන්න පුළුවන් නේද? ගෙදර කට්ටියම එකතු වෙන වෙලාවක චීන රසයක චීන හැඩයට ඔන්න අලුත් අතුරු පසක් හදන්න. හරි එහෙනම් ඉතින් ඔන්න අද දවසේ අපි සේනතුරුත් එක්ක එකතු වෙලා අනෝමාන්තික කිචන් එකට ඇවිල්ලා මූන් කේක් වල රස බැලුවා. ඒ වගේම චීන රසට චීන හැඩයට අතුරු පසක් ඒ වගේම රසවත් බීම එකක හදාගන්නේ කොහොමද කියලාත් රසත් බැලුවා. ඉතින් ඒ හැම දෙයකම අපේ ප්‍රවීණ සූපවේදිනී අනෝමා විජේතුංග මහත්මියට බොහොමත්ම ස්තුතියි. එහෙනම් අපි මේ වගේම රස කෑමක් හදන්න ආයෙත් හමු වෙනවා අනිවාර්යයෙන්ම.